කොහොමද කෑම දෙක? මොකක්ද අනේ මන්ද හිතා ගන්න බෑ. මේ මුළු වලල්ලම දාගත්තනේ කටට එක සැරේ. මේකට අයිතිකාරය ගොඩයි නේ. ඕහ්. අපේ නෑනේ පොෂ්. මෙන්න පැටිය පැන්න මෙතන ඉරියට. මෙන්න ස්පෙෂල් එක. ඔන්න මේක එක සමාජෙද බම්බු ගාගනින් කියලා මං කනවානේ. ආඩම්බර වෙන්න පුළුවන් නේ. තමුන් සදාන් පුරුෂයා ගැන. හොඳම කෑමට හිමි සම්මානය. අක්කපයින උෂි මේව කන්න ගිහිල්ලා. කන්න විතරයි දන්නේ. කමු. ඔහු ප්‍රීති වෙමු. Hi buddies. කොහොමද කෑම දෙක? මේ දෙක දැක්කහම බැලූ බැලමට ඔයගලන්ට මොකටද හිතන්නේ? මේකටද? එහෙම නැත්නම් මේකටද? දැක්ක ගමන් හිතා ගන්න බෑනේ. තියෙන්නේ මොනවද කියලා ඉන්න. මේකේ තියෙන්නේ crispy chicken ඒ වගේම onion rings. එතකොට මේ තමයි loaded fries. මේ loaded fries එකේ උඩින් cheese දාලා ඊට අමතරව මේ තියෙන්නේ pork and bacon. එතකොට මේකේ තියෙනවා crispy chicken pieces 5ක් ඒත් එක්කම onion ring pieces 5ක්. මේකේ නම තමයි spicy cheesy crispies. දැන් මොකටද ඔයාගේ හිත යන්නේ වැඩිපුරම? මෙහෙමනේ මම pork කන්නේ නැහනේ. ඒ හින්දා ඉතින් නිකම්ම මේක පල්ලෙහින් දියලා මගේ හිත යන්නේ මේකට. මෙහෙමයි වැඩේ තියෙන්නේ. මගේ හිත ඔය දෙකටම යනවා. මගේ අත වැඩිපුර මේකට එයයි pork නිසා. pork නිසා. හැබැයි ඉතින් මම මේකටත් ඉතින් බහිනවා. onion rings නම් කන්න පුළුවන්. එකපාර. එක සැරේ. ඔකට ගෑරුම් පෝන්නේ. අයියේ. අතින් අරන් ගන්න. මේ මුළු වලල්ලම දාගත්තනේ කටට එක සැරේ. ඒ යෝද අනියන් රින්ග්ස් මේ වැඩේ දැන් චිකන් පීසස් එහෙම අහන්න බෑ මම මේ මේ පැත්තේ ඔක්කොම හොඳට සෝසස් මැදලා තියෙනවා පේනවනේ කටවල් 3 4ක් එකට බද්ධ කරන්න ඕන ඒක එක කටට කන්න නම් හොඳට ක්‍රිස්පි චීස් දාලා සෝස් එක පුද දාලා උඩින් මොන හරි මේ මොන හරි මිරිස් නැත්නම් මොන හරි පවුඩර් එකක් දාලා දිනවා සරවෙන්න. මේක කොටස් වශයෙන් කන්න. එතකොට හැලෙනවා. ඔයාට හරියන්නේ කුචි කොටස් වශයෙන් කන එක නෙවෙයිනේ. ඔයාට හරියන්නේ මුළු එකම කටේ දාගන්න එක. වලල්ල පිටි. මුදුනේ. වලල්ලේ මුදු. ඒක ඉදින් වලලු සයිස් තමයි. මුදු වුණාට නම මුදු වුණාට සයිස් එක වලලු. බල්ලුවට මොකද කියන්නේ ඉංග්‍රීසි? බෑන්ගල්ස්. නම දාන දෙයකට අනියන් බෑන්ගල්ස් කියලා. අනියන් රින්ග්ස් නෙමෙයි. මේකෙන් කන්න එපා ඉතින්. අයිය. ඔය අරගෙන කැමැත්තෙන් ගත්තේ. හරි ඒක කැමැත්තෙන් ගත්තද ඉතින් මේ ඔයා කාපු එකනේ. මට ඒක ගහලින්න. තමන් ආසික තියාගෙන අනුන් ආසේවත් කනවා. නේ මේකට මම විතරනේ වගේ කියන්නේ ඉන්නේ. මේක මට හිමින්සරේ කන්න පුළුවන්. මේකට අයිතිකාරය ගොඩයි ඉන්නේ. අපරාධ මට ගන්න තිබ්බ හොඳ ඉස්සෝ එකක්. නරුනේ මොරෝයේ හොඳට ක්‍රිස්පි නේ. මේකට ගෑරපු ඕනේ. එහෙම කන්න ඕන අතින් අල්ලන්න. මේ දාලා තියෙන සෝස් එක නෙයි. ඔයාර කිව් වගේ උඩ දෙක දින පවුඩර් එක නෙයි මාරු ගතියක් එනවා නේ. හරි හරි අපි අනිත් එකේ රස බලන්න බලන් ඉන්නේ. ඕක් නම් ඉන් ආය අහන දෙයක් නෑනේ මට. ඕක් කැල්ල කැපෙති දින ආතල් එක දන්නේ. ඕක් වලට කැම්ප් කට්ටිය විතරයි. ඕක් එක චීස් රහත් වෙනවනේ වගේ නේ. ඕක් පෝක් රහයි චීස් රහයි චිප්ස් රහයි ඔක්කොම එනවා මේකේ. හෙමින් හෙමින් කලබල යන්නේ නැහැ. මං කුටි අත් දෙකම වැඩ කරනක් දක්ෂයි. ඒ දක්ෂතාවය බලන්න ඕනද ඔයාලට? අත් දෙකෙන් මම වැඩ කරන විදිහ. බලන්න කොච්චර දක්ෂතාවක්ද කියලා උජි. බලන්න ආඩම්බර වෙන්න පුළුවන් නේ. තවම සදාන් පුරුෂයා ගැන. මට දුකයි. මගේ කෑමේ කිවරණ එක. ඇඩ්වර්ටයිසර්ස් වලින් පස්සේ මෙන්න දිනවා මේස්. පේනවනේ දැක්කහම කටට ගෙලගිනවනේ. මොකටද මේ ටීම් කැමති හිතන්නේ?
මම කියන්න මොනවද තියෙන්නේ කියලා මේ තියෙන්නේ සබ්මරීන් එකක් මේක ස්පෙෂල් කස්ටමයිස් කරගත්ත සබ්මරීන් එකක් ඊළඟට තියෙනවා බර්ගර් එකක් මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා පේනවනේ මේක ඇතුලේ තව දෙයක් තියෙනවා ඊළඟට තියෙනවා ෂවර්මා රැප් එකක් මේ තුන තමයි අපි මේන්ස් විදිහට අරගත්තේ දැන් මේකේ විශේෂත්වය මේකේ නම් ටිකයි කියන්නද මේ සබ්මරීන් එකේ තියෙන විශේෂත්වය තමයි මේක මෙගා සබ්මරීන් එකක් මේකට අපිට ක්ලාසික සබ්මරීන්ස් වල තියෙන ටොපින්ග්ස් තුනක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මේකට එකතු කරගත්ත ක්‍රිස්පි චිකන්, ක්‍රිස්පි මෂ්රූම්, ඒත් එක්කම ඩ්‍රැගන් ෆයර්. ඒ කියන්නේ පොඩ්ඩක් ස්පයිසි චිකන් එකක්. ඉතින් මේ පෝෂන් එකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් එනවා. ඔන්න ওই විදිහට තමයි සර්ව් වෙන්නේ. මේ ෂවර්මා රැප් වලින් අපි අරන් තියෙන්නේ ක්‍රිස්පි ටූනා රැප්. අපි ක්‍රිස්පි චිකන්, ක්‍රිස්පි ප්‍රොන්ස් කාලා තිබ්බට ක්‍රිස්පි ටූනා කාලා තිබ්බේ නෑ. එහෙනම් අපි හිතුව වෙනසකටත් එක්ක ඒ ෆිලින් එකෙන් මේ රැප් එක අරගන්න ඕනි කියලා. මෙයාලගේ සිග්නේචර් බර්ගර්ස් වලින් අපි ගත්තා 3 චීස් ලාවා බර්ගර් එකක්. ඒක කුජේ තනිකර නිකන් බර්ගර් එකට තොප්පියක් දාලා වගේ. ඔව් ඒ තොප්පිය උස්සලා ගන්න ඕනේ. තොප්පිය ගලවන්න ඕනේ අතරම. තොප්පියක් දාපු බර්ගර් එකක්. තොප්පිය ගලවන්න එහෙනම්. මොකද වෙන්නේ බලන්න තොප්පිය ගලවුවාම. හොඳයි මේකත් හොඳයි මොකක්ද අනේ මන්ද හිතා ගන්න බෑ ෆුල් අතරමං මේවා කනගවම් බොන්න ගත්තා වර්ජින් මොහිතෝ එකක් මේගොල්ලන්ගේ වර්ජින් මොහිතෝක මෙන්න මේ වගේ පොඩි කලර් එකක් එක්ක තමයි සර්ව් කරන්නේ එක බීම එක යන්නේ ගත්තේ එකයිද ගත්තේ ඇයි බොරු කියන්නේ මීට වඩා තව ස්පෙෂල් ඩ්‍රින්ක් එකක් තව චුට්ටකින් ඕලඩ පෙන්නනවා එතකන් තමයි එකක් ගත්තේ ඒක වෙනව බොන්න තියාගෙන ඉන්නේ මේ ඔක්කොම කාලා ඒ ඩ්‍රින්ක් එක බොන්නේ ඉන්නේ ඒක විතරක් ඊට කලින් ක්‍රිස්පි ටූනා කාලා නැති හින්දා ඒකෙන් තමයි කැම පටන් ගන්න හදන්නේ කැම කියන්නේ මීන්ස් පටලව ගන්න එපා කොහොමද ක්‍රිස්පි ටූනා එයාට අපි මීට කලින් ක්‍රිස්පි ටූනා කාලම නැහැ නේද ටූනා කාලා දෙනවා ක්‍රිස්පි කාලා දෙනවා ක්‍රිස්පි ටූනා කාලා නැහැ අද ඔන්නේ එකක් කෑවේ නේද? ඔය මරුවා. ඔය ආසෙක කුෂි. තුනනේ. අනිත් එක ක්‍රිස්පිනේ. ක්‍රිස්පි ටුනේ දෙක එකට එකතු වුණාට පස්සේ. කොහොමද ඒ ආතල් එක? මේක ඇතුලේ. මුද ක්‍රීමි සෝස් එකක් දාලා දෙනවා මයිනීස් වගේ. ඒකට කැරට්, ගෝවා, එතකොට ලූණු මේ හැම එකම පොඩියට කපලා දාලා තියෙන අර ලොකු වලුළු කැලි හැපෙන්නේ නැහැ. ඉන්දරම නිකන් පොඩි සලාඩ් එකකට ක්‍රිස්පි ටුනා දාලා තියෙනවා වගේ. මේ මයෝ එකත් රහයි. කුචි රහ බල බල ඉන්න විතරද? ආපු තැන මොකද්ද කියලා කියන්නේ නැද්ද? දැන් මේ බලන මිනිස්සු කන්ෆියුස් වෙලා ඇති මේ තැන මොකද්ද කියලා දන්නේ නැතුව. අපි මේ ඇවිල්ලා ඉන්නේ ගම් පහ තියෙන අර්බන් ස්මෝක් හවුස් එකට. ඒ කියන්නේ ඔන්න අපි ආව ගම් පහට. තියෙන තැන කියන්නේ ඒක ඒක කියලා කනවායි. හරියට විස්තරේ කියන්න. මොකද නම? Urban Smoke House. කොහෙද තියෙන්නේ? ගම්පහ. ගම්පහ කියලා විතරක් හරියන්නේ නැහනේ. හරියට විස්තරේ කියන්න මාර්ග විස්තරේ කියන්න. ගම්පහ යක්කල පාරේ. අන්න හරි. ගම්පහ යක්කල පාරේ තමයි පාර අයිනෙම තමයි මේක තියෙන්නේ. ඒ විතරක් මදි. තියෙන තැන මොකද්ද? ඉන්දිගොල්ල. ඉන්දිගොල්ල. කන්න විතරයි දන්නේ. කන්න විතරයි දන්නේ. කෑවට මදි කුචි කන තැන මොකද්ද කොහෙද තියෙන්නේ ඒ විස්තරත් හරියට කියන්න ඕන එතකොට තමයි වීඩියෝ එකක් සම්පූර්ණ වෙන්නේ හරි ඉතින් ඒ උනාට Google Map එකේ සර්ච් කරපු ගමන් මෙතන පෙන්නනවා එහෙනම් බය වෙන්න දෙයක් නැහැ ආ ඒකයි හරි හරි කුචි ඔයා කන්න ඔයා නිදහසේ කන්නකො ඔයා කාලින්නකො ඒ හොඳටම ඇති අපි කෑ වගේ තමයි ආ කෑව මදි වොන්නත් ඕනනේ හරි බීලත් ඉන්නකො කමු මේ වගේ පත සයිස් සබ්මරින් මේ වගේ නිකන් අමුතු අමුතු බර්ගර්ස් වගේ තිබ්බොත් තමයි
මට කන්න chance එක හම්බෙන්නේ. මොකද මෙයා කැමති නෑ මේව කනවා සමාජයට පෙන්වන්න. කන විදිය කැතර පෙනී කියලා. මං එහෙම හිතන්නේ නෑනේ. සමාජයට බම්බු ගහගනින් කියලා මං කනවනේ. ඒක නිසා වුණා මට chance එක හම්බුණා මේව කාලා බලන්න රස බලන්න වීඩියෝ එකට. කාලා බලන්නේ මුලින් කාලා බලන්න. මුලින් කාලා බලන්න. කොහොමද කනවා? ඔව් මෙයා කණියෙන් කන්නේ නෑ. වීඩියෝ එකට මෙයා කනවා පෙන්වුවට ඊට පස්සේ වැඩි හරියක් කන්නේ මම. වීඩියෝ එකට කාලා බලන chance එක හම්බෙනවා මේ වගේ පත size එක හම්බුණා. මොකද මුචි කන්නේ? මට හිතා ගන්නත් බෑ. මොකද මේ හිතා ගන්න බැරුව ඉන්නේ. මුචි එක්ක මේක මෙහෙම කන්න නැතුව කොටස් වලට ගලවලා කොටස් වශයෙන් කන්න ඕන. ඔව් ක්‍රිස්පි චිකන් එහෙම පස්සේ වෙනම කන්න පුළුවන්. නමුත් මම ෆ්‍රයි එකක් දාලා බලනවා මේ හැලනවත් එක්ක ක්‍රිස්පි චිකන්. ඕ මේ පැත්තෙන් කෑවොත්? මේ පැත්තෙන්ද? ඔව් ලේසි නේ. සිලි පන පැත්තක් හිතා ගන්නත් බෑ. හක්ක පයින් ඔබුදි මෙයා කන්න ගිහිල්ලා. කොහොනේ අපිට සබ්මරින් එක පේන්නේ ඔය අත පේන්නේ. ඒ ක්‍රිස්පි චිකන් එක නම් පිස්සුවක් ඈ. පට්ට කරි. කොහොමරි බොන්න එකට වඩා ෆීලිංග්ස් නේ. ක්‍රිස්පි චිකන් වැඩි මේකට. සමහර තැන් වල කන්දී බන් එකේ කැලලක් ඉතුරු වෙනවනේ අගට නැතුව ෆිලින් එක මේක චිකන් ඉතුරු වෙන්නේ මේක කාලි වරල වෙනම මේ ෆිලින් එක ගන්න පුළුවන් අම්මු අටහැරලා බහන්සි මට දැන් මේක මෙම හරියන්නේ නැහැ මේ කොටස් වලට වෙන් කරගෙන අමීටි මෙහෙම කාතට ගත්තා ක්‍රිස්පි චිකන් අනෙක් අතෙන් බන් කැලලක් අල්ල ගත්තා මම කනවා. තවන්න කැමති විදිහට ගන්න පුළුවන් ඉදින්නේ. සමහර විට මේව මනස් නෙමෙයි කියලා. මේව මනස් නෙමෙයි. මේව සම්මරි. මනස් ලකින්නේ සම්මරින් කන්නේ දෙකක් එකසේ කරන්න බෑ. එක්ක මනස් එක්ක සම්මරි. අපි තෝරගන්නේ සම්මරි. අන්න ඒකයි. නාගන්න රෙඩිද? මම පොඩ්ඩක් මැනලා කරලා බලනවා කොහොමද ඒක කන්නේ කියලා. ඔකේ ලිම්ම චීස් ලාවා. මේක ඉතින් මෙහෙමයි. අර අතේ පයේ ගා ගන්න නැතුව පොඩ්ඩක් නිකන් සුකුමාල විදියට ලද පොළඳ විදියට නිකන් පොස් එකට නිකන් හැඩට වැඩට කන්න කැමති කට්ටියට මේගොල්ලෝකින් හැන්දකුයි එහෙම නැත්නම් ගෑරොක්කුයි ඉන්නේ ඉල්ලගෙන කපලා නිකන් පොස් පිට කන්නත් පුළුවන්. අපේ නෑනේ පොස්. ඒව නෙමෙයි කියන්න ඕනේ. නැත්තම් මෙන්න මේ වගේ ඔන්න හොවාර. මේක ගණට රැවුල තියන අයට මෙහෙම කන්න බෑ. හරිද? මම වගේ රැවුල ට්‍රිම් කරපු අයට විතරයි මෙහෙම කන්න පුළුවන්. ගණට රැවුල දෙන කට්ටිය හැන්දක් ගෑරපුවක් පිළියක් ඉල්ලන් කන්න නැත්නම් රැවුලේ තමයි ඉතුරු වෙන්නේ මේ චීස් ටික. එච්චර චීස්. ආ රැවුලක් කව ඔටෝ එක. අම්මා. අටේ. ඒ සුපිරි. චීස් හොඳයි නේ. ඔව්. මින්න පැටිය පැන්න මෙතනින් ඉරියට ඔයගේ කුණු කටේ නහයේ ඔක්කොම චීස්. ඒ ඇසේ පැටිය එලියට පැන්න මෙතනින්. ඕ ඒකේ වෙනම ඇතර චීස් තියෙනවා දැක්කා චීස් ස්ලයිසස්. මේක නාගන්න තුව කන්න බෑ. ඒ වුණාට නේ. ඒ වෙනස. චීස් ලාව බර්ගර්. අම්ම සබ්මරින් එකකින් හම් වෙන ෆ්‍රයිස් අරන් මේ ක්‍රිස්පි චිකන් ආයෙ වතර චීස් ගාන කන්න පුළුවන් මේක තියෙනවා චීස් තව බර්ගර් පහක් කන්න පුළුවන් මේ චීස් එක්ක මෙන්න ස්පෙෂල් එක මේකට තමයි මම අර ඉස්සෙල්ල කිව්වේ ලොකු ටීම් එකක් තියෙනවා ඒක කුචි කුසලාණියක් වගේ මේකේ නමත් එක්ක මට තව දෙයක් මතක් වෙනවා මොකක්ද ජයන්ස් ලදෙන් කැන්සර් දෙන්නේ එක රාමුව එක රාමුවද රාමුව පිරිලා රාමුවෙන් පණිනවා තා පොඩ්ඩකින් මේක ජයන්ට් ෂේක් එකක් මේකේ එක එක ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා චොක්ලට් වලත් එක එක ඒවායින් තියෙනවා
KitKat, Oreo, ඒක මෙහෙම ගොඩක් තියෙනවා. මේ අපි අරන් තියෙන්නේ Nutella එක. Nutella shake එක ගත්තේ. මේක ඇතරම දෙන්නෙකුට ෂෙයා කරන් පොන්න විදියන එක. ඔයා කොචි යෝක උස්සන් ඉද්දි මට හිතෙන්නෙම නිකන් ඔයා කුසලාණයක් දරාගෙන ඉන්නවා වගේ. එතකොට නිකන් මොකක්ද අන්ත කුසලාණේ? හොඳම කෑමට හිමි සම්මානය. කුචීට මේ කුසලාණය. කාගෙන කාගෙන ගිහින් ජයන්ට් ෂේක් එකක් දිනාගත්තා. බීගෙන දීගෙන යන්නේ. කොයික ඇතුළ? මේ ඒක උඩින් විප් ක්‍රීම් දාලා ඊළඟට චොක්ලට් ස්ප්‍රින්කල්ස් දාලා එහෙම තියෙනවා. මේක අනිත් එක ඩෙසර්ට් එකක් වගේ. ඇත්තටම අපි ඒකයි ඩෙසර්ට් වලට වෙනම මුකුත් ගන්න නැතුව මේ ඩ්‍රින්ක් එක ගමු කියලා හිතුවේ. පට්ටක දීගෙනන්නේ. මරුවනේ. කොන්නද එහෙනම්? කොන්නද? ආ කොන්නද? පොඩි මොන එක එකතු කරලා කොන්න ඕනේ තමයි වැඩිම පොඩි. නෑ නෑ. එක එක මේ දෙන්නත් එක්ක ලස්සන රොමැන්ටික් විදිහට ෂෙයා කරා කොන්න තියෙන්නේ. කොන්නානේ. හරි කොන්න. ගමන කරන කොන්නානේ. කොන්න ටික. අනේ කොන්න. මොනවද කියන්නේ රොමැන්ටික් විදිහට? අනේ බොහොම බොහොම දැන් කොන්න මේ එකේද? අමාරුද? බොමු. මේක බහිනවා බලන් ඉන්නේ මාර බීමන්නේ උඹ මොනවද රොමැන්ටික් කියන්නේ මම ගාන්න කොන්නත් බෑ රොමැන්ටික් විදිහට බුරු බුරු වන්නේ මාර බීම පොඩි ආලකතාවක් දෙනවා පොඩක් මොන දියක් බලන් හිටියා ආයෙ උදුරක් බීවවා එන්නේ රොමැන්ටික් කියන්නේ එහෙමයි ඔයාලා මේක ගත්තොත් ඔයා කැමති විදිහට ආලකතා කිය කිය වොන්න අද ඇත්තටම කපල් එකක් කියනකොට මේක ගන්න එක මරු අර දෙන්නත් එක්ක එක බීම එකක් ෂෙයා කරගන්න ඔයාගේ රොමැන්ටික් එක්කෙනා කුචි වගේ කෙනෙක් නම් රොමැන්ටික් වීන්න යන්න එපා බීගෙන බීගෙන යන්න මොකද ඔයාට පොන්න හම්බෙන්නේ නැහැ ඒක මම සහසුත්ෙන් දන්නවා ඔයාගේ පාට්නර් කොයි වගේද කියලා කමෙන්ට් එකක් දාන්න ඕ බෝයි හරි ගර්ල් හරි ගවන්නේ රොමැන්ටික්ද නැත්නම් මම වගේ කියනවා රොමැන්ටික් නැද්ද ඔයා රොමැන්ටික් වෙන්නේ කුචි කෑමත් එක්ක ඔව් අනේ ඒක ඔයා කෑමත් එක්ක රොමැන්ටික් වෙන කෙනෙක්ද කියලා අනිවාර්යෙන් පල්ලේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. ඉතින් මේ බලන්නේ ගම්බහ branch එක විතරක් නෙමෙයි urban smoke house jail branch එකකුත් තියෙනවා. ඉතින් ගම්බහ දුර වැඩි වගේ නම් ජාලාවට නම් ඉන්නේ මේ branch එක උනත් යන්න පුළුවන්. මොකද මේ තියෙන කෑම බීම ಜಾති ඔක්කොම ඒ branch එකේ තියෙනවා. ආ මම ඉස්සරේ ගිය හතර දුන්නේ මම පොඩ්ඩක් romantic වුණා. අනිත් රොමැන්ටික් කෙනා ගැන නෑ ඒක. හරියනම් thank you so much වීඩියෝ එක බලුවට. මෙතුන දේවල් දාන්න අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ ඊළඟ දවසේ මේ වගේම කෑම බීම පිළිබඳවගෙන රොමැන්ටික් වීඩියෝ එකක් කරන්න ඕන වම් වෙන්න නම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි ආදරණීයමු.